අයියාලුවනේ ඔයගොල්ලෝ හැමෝම fflix YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි ඔයගොල්ලන්ට තවත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. අද අපි ගෙනාවේ serial killers type එකේ TV series දෙකකුයි film දෙකකුයි. ඉතින් මම දන්නවා ඕගොල්ලෝ දන්නව ඇති කියලා serial killer කියන්නේ කාටද කියලා දන්නේ නැත්තම් මම මෙහෙම කියන්න. සාමාන්‍ය මිනිස්සෙක් මිරීම අරන්නේ පලි ගන්න. එහෙම නැත්තම් ශනික කෝපයකට. නැත්නම් පාතාලකාරයෙක්. එහෙම නැත්තම් තමන්ගේ බලය පෙන්වන්න හරි ඔහොම දෙයකට. හැබැයි serial killers ලා මිනීම අරන්නේ විනෝදයට. ඇත්තටම මේක ගැන මේ ඔයාලට ඉතින් කියන්න ඕගොල්ලන්ට දැන් මේක මම මිනීම අරන්නේ විනෝදයට කිව්වම සාමාන්‍යයෙන් රෙඩ් රූම් වගේව මතක් වේවි ඩාක් වෙබ් වල. හැබැයි මේ ඊට වැඩිය වෙනස් සංකල්පයක් මේක. ඇත්තටම මේ සීරියල් කිලර්ස්ලා එක පැත්තකින් මානසික ලෙඩ්ඩු, තවත් පැත්තකින් ගොඩක් මුලකාරයෝ. ඔයගොල්ලෝ මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් මරලා නවතින්නේ නැහැ. යම්කිසි රටාවකට මිනිස්සු ගණනාවක් සාමාන්‍යයෙන් 10ක් 4ක් 3ක් ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි මේගොල්ලෝ මේක කරන්නේ. ඉතින් මේක ඇති විනෝදයක් නෑ. හැබැයි මෙයාලට මේක විනෝදයක්. මේගොල්ලෝ ගැන ගොඩක් කතා තියෙනවා. මෙතනින් අපි තෝරගත්ත TV series දෙකකුයි film දෙකකුයි ගොඩක් ජනප්‍රිය. ඒ වගේම බලන්න හොඳ ආස හිතෙන කතා ටිකක්. හරි අපි බලමු පළවෙනි series එක. මේක දකුණු කොරියන් කතාවක්. මේ කතාවේ නම තමයි මවුස්. මේක දැනට ආපු සුපිරිම කතාවක්. රේටින්ග් ගැන කතා කරුවොත් IMDb රේටින් 8.7ක් ලබා ගන්න පුළුවන් වෙලක් තියෙනවා. එපිසෝඩ් 20යි, ස්පෙෂල් එපිසෝඩ් 2යි, ඊට පස්සේ ස්පින් ඕල් 1යි. ඒ කියන්නේ මේ කතාව මුලින් හදලා තියෙන්නේ මේගොල්ලෝ එච්චර ජනප්‍රිය වෙයි කියලා හිතන නෙමෙයි. හැබැයි ලොකු ෆෑන් බේස් එකක් එක ගොඩක් ජනප්‍රිය වෙච්ච කතාවන් නිසා ස්පෙෂල් එපිසෝඩ් එකකුයි ස්පින් ඕෆ් එකකුයි හදන්න මේගොල්ලෝ තීරණය කරා කියලා තියෙනවා. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම මේ කතාවේ විශේෂත්වය තමයි මේක බලන් යද්දී අපිටම තමයි මේකේ අභිරහස විසඳන්න තියෙන්නේ. ඉතින් මම මේ කතාව ස්පොයිල් කරන්න යන්නේ නැහැ. මම හිතනවා ඔයාලා මේක බලන්න නැතුව ඇති කියලා. මොකද මේක ගොඩක් ජනප්‍රිය නෑ කේ ඩ්‍රාම එකක් කියලා. හැබැයි එහෙම වුණාට මේක අර අපි කලින් කතා කරා වගේ තමයි ගොඩක් සුපිරි කතාවක්. කේ ඩ්‍රාම කියන අර ඇත්තට මල්ගස් රටේ දුවන කැටගරි එකේ කතාවක් නෙමෙයි. ඊට එහාට ගියපු ගොඩක් ලස්සන කතාවක්. ඉතින් මේක අනිවාර්යයෙන් රෙකමන්ඩ් කරනවා ඔයාලට බලන්න කියලා. මම කතාව පොඩ්ඩක් කියන් යන්නම්. ඔයාලට මේ ටික ඇහුවම ගොඩක් ආස හිතේ. මේකේ ස්ටෝරි එක තමයි මේ මුහුදෙන් ගෑනු කෙනෙක්ගේ බොඩි එකක් හම්බෙනවා. මේකේ ඔළුව නැතුව තමයි හම්බෙන්නේ. පොලිසිය මේක සතියකට ඉස්සෙල්ලා මරපු කෙනෙක් කියලා හොයාගන්නවා ඒ කිය භෞතික දත්ත අනුව. ඉතින් ඒ වගේම මේ මරපු කෙනාගේ ඇඟිල්ලේ කොටලා තියෙනවා කෝඩ් එකක්. මෙන්න මෙතනින් තමයි මේ කට්ටිය දැනගන්නේ මේක සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් කියලා. ඒ වගේම පොලිසියෙන් මෙයාට නමක් දානවා හෙඩ් හන්ටර් කියලා. මොකද මේ එක බොඩි එකවත් ඔළුව නැති නිසා. ඊට පස්සේ මේ කතාවේ තව චරිතයක් ඉන්නවා ඩැනියල් ලී කියලා. මෙයා ජාන පිළිබඳ ස්පෙෂලිස්ට් කෙනෙක්. මෙයාට පුළුවන් ළමයින්ගේ කලලාශ්‍රිතව පරීක්ෂණ කරලා මේ ළමයාගේ මනෝතාවය කියන්නේ මේ ළමයාගේ බුද්ධියෙන් මෙයා සීරියල් කියලා කෙනෙක්ද කියලා අඳුරගන්න. ඉතින් මේ කට්ටියට එකතු වෙලා පුළුවන් වෙයිද මේ හෙඩ් හන්ටර්ව අල්ලගන්න කියලා බලන්න. ඉතින් ඔයා කතාව බලන්නම ඕන. අපි යන් දෙවෙනි කතාවට. මේ කතාවේ නම තමයි මයින්ඩ් හන්ටර්. මේක රිලීස් වුණේ 2017 සීසන් 2යි. ඉංග්‍රීසි සීරීස් එකක්. IMDb රේටින් 8.6ක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම බලපු තවත් පට්ටම කතාවක් තමයි මේ මයින්ඩ් හන්ටර් කියලා කියන්නේ. ඒ වගේම මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ හෙව්වොත් මේ ගැන හොයාගන්න පුළුවන්. මේකේ මයින්ඩ් හන්ටර් වල ස්ටෝරිය ගැන කතා කරුවොත් ඉතින් FBI එකෙන් යනවා හිරගෙදරකට. ඒ වෙන මොකටවත් නෙමෙයි මේකේ ඉන්න මේ සීරියල් කිලර් කෙනෙක්ගේ අදහස් දැනගන්න. මොකද මම කලින් කිව්වා මේගොල්ලෝ සමහර වෙලාවට ගොඩක් බුද්ධිමත් අය කියලා. ඉතින් සීරියල් කිලර්ස්ලා කොහොමද මිනී මරන්නේ, යාළ හිතන විදිහ, ඇයි ඒගොල්ලෝ මේ තත්ත්වෙට එන්නේ වගේ දේවල් දැනගන්න ඇත්තටම FBI එකෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක ගැන ඉන්ටර්නෙට් එකේ විස්තර ඇති. මම හොයාගන්න පුළුවන් වුණොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න. ඉතින් මේකත් තවත් පට්ටම කතාවක්. ඒ වගේම සීරියල් කිලර්ස් කියන ඒවාට ඇත්තටම පිස්සු හැදෙනවා. يعني මේ කතාව බලන අපිටත් හිතෙනවා ඇයි මේගොල්ලෝ මෙහෙම වෙන්නේ කියලා. මම කිව්වා වගේ මේ කතාව පට්ට ඉන්ටරෙස්ටින් ඒකයි. මේ කතාව බලද්දී අපිට හිතර දෙයක් දැනෙනවා. ඒ කියන්නේ මේවා අර අපි බලන ෆැන්ටසි කතා වලට වඩා ඇත්තටම වෙනස්. මේ සීරීස් දෙකම බලන්න කියලා මම ඉතින් රෙකමෙන්ඩඩ් කරනවා ඔයාට. ඒකෙන් මම ඔයාට කියන්නම් මේ ටයිප් එකේ තව සීරීස් දෙකක්. එකක් තමයි ට්‍රූ ඩිටෙක්ටිව්. ඒක නම් අපි රිවිව් කරා. ඒකන් ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊළඟ එක තමයි ද ජේන් ඩෝ මර්ඩර්ස්. මේකත් ඒ වගේම කතාවක්. ඉතින් මේ කතා දෙක ගැන මම කියන්න යන්නේ නැහැ. මොකද මම හොඳම කතා දෙයක් ගැන කිව්වේ. හරි අපි දැන් යමු ෆිල්ම් දෙකට. ඉතින් මම තෝරගත්ත මුලින්ම ටැමිල් ෆිල්ම් එක. මම ටැමිල් ෆිල්ම් වැඩි බලලා නැහැ, වැඩි ආසන්න නැහැ. හැබැයි මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා. මොකද මට මේකෙන් හිතුණා ඇත්තටම මේක ඉන්දියාවේ බිහි වුණාට මේක හොලිවුඩ් ක්වොලිටි එකක් තියෙන ෆිල්ම් එකක් කියලා.
දෙදස් දහටේ රිලිස්සුණු සුපිරියම් ෆිල්ම් එකක් ඒ වගේ මේක රේටින් ගන්න කතාකවත් 8.5ක් IMDB ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා ඇය දෙකයි විනාඩි 30යි ෆිල්ම් එක මේ කාලය පුරාම පුදුම කුතුහලයක් මේක බලන ඔයාට දැනෙනවා ඉතින් මේ අහබු ලෙස පාසල් ශිෂ්‍යාවන් අතුරුදහන් වෙන සිදුවීමකින් තමයි කතාව පටන් ගන්නෙ වගේ මේ අතුරුදහන් වෙන හැම ළමයෙක්ගේ ගෙදරටම ටෑගි පෙට්ටියක් හම්බෙනවා ඊට පස්සේ සති ගානකට පස්සේ මේ අතුරුදහන් වෙච්ච ළමයාගේ බොඩි එක කොහෙන් හරි හම්බෙනවා ඉතින් මෙහෙම කියනකොටම මමටත් මේ කතාව බලන්න හිතුනේ මේ වගේ මේකක් කියවලා තමයි. ඉතින් මං හිතනවා ඔයාලට මේක මේ වගේ බලන්න හිතෙයි කියලා. ඒක නිසා මම ගොඩක් ඔයාලට කුතුහලය උස්සන්න යන්නේ නැහැ. කතාව ස්පොයිල් කරන්න යන්නේ නැහැ. ඉතින් මේ කතාව ගැන කතා කරන මේ ඝාතකය කොච්චර දරුණුද කියනවනම් මරණ පරීක්ෂක කියන කතාවක් ඇහුවම ඔයාලට තේරෙවි. ඉතින් කතාව බලද්දිම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එක ඒ කියන්නේ ළමයින්ට ගොඩක් වද දීලා මරණ සිද්ධීන් තමයි තියෙන්නේ. ඒක නිසා ඉතින් මම හිතනවා මේක 18 plus category නොකරට 18 plus එකක් හොදයි කියලා පොඩි අය නම් බලන්න එපා කියලා කියනවා. ඉතින් මේකේ අර ෆෝන් පැත්තර බර නැති වුණාට නිකන් සාමාන්‍යයෙන් අනිත් පොඩ්ඩක් පැත්ත තියෙනවා. මම හිතනවා ඔයාලට තේරෙයි කියලා මම කියන්නේ මොකද්ද කියලා. අනිත් එක මේක දෙමළ එකක් කියලා අත්තරින්න එපා. මේ මිනිස්සුන්ට උඩින් යන සිද්ධිය ඕව නෑ. පට්ටම කතාවක්. මම කලින් කිව්වා වගේ හොලිවුඩ් ක්වොලිටි එකේ කතාවක්. හරි අපි යන් දෙවැනි ෆිල්ම් එක. දෙවැනි එක විදිහට මම තෝරගත්තේ ටිකක් පරණ ෆිල්ම් එකක්. ටිකක් කියන්නේ ගොඩක්ම පරණ 1995 ආපු ඉංග්‍රීසි මූවි එකක්. මේකේ නම Seven. ඉතින් මේක පරණයි කියලා අත්හරින්න එපා. මොකද මම බලපු මම රෙකමන්ඩ් කරන සුපිරිම ෆිල්ම් ලිස්ට් එකේ මේක තියෙනවා. ඉතින් මේකට ඔස්කා සම්මාන පවා ගත්ත කතාවක්. IMDb රේටින් 8.6ක් තියෙනවා. ඒ වගේම ඔස්කා සම්මානය ඇතුළුව තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෝගන් ෆ්‍රීමන් තමයි කතාවේ තියෙන ප්‍රධාන චරිතය. මම ගොඩක් ආසන අළුවේ කතාවේ මේක ස්ටෝරිය ගැන කතා කරවතින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිනිමරුමක් ගැන පරීක්ෂණ කරද්දී මෙයාලට හම්බෙනවා මේකේ ඝාතකයා තමන් හිතන තරම් නිකන් නෝමල් පාතාලකාරයෙක් හරි නෝමල් ඝාතකයෙක් හරි නෙමෙයි කියලා. මෙන්න මෙතනින් තමයි මෙයාලා මේ සීරියල් කිලර් කියන සංකල්පෙට යන්නේ. මේ කතාව වෙනකොට ලෝකෙත් මේ වගේ දේවල් වලට ලෑස්ති නෑ. මොකද මේ සංකල්පෙ එච්චර ජනප්‍රිය නෑ දැන් තරම්. ඉතින් එතකොට ඔයාලට හිතෙන්නේ නැති මේ කතාව කොච්චර ඉන්ට්‍රෙස්ටින්ද කියලා ගොඩක්ම පරණ කාලෙන් මේ වගේ සිදුවීමක් ඇදලා ගන්න තරම්. කතාවේ මම අර මුලින් කිව්ව වගේ ඉන්න සීරියල් කිලර් ගොඩක් මොලේ තියෙන කෙනෙක්. ඉතින් මෙයා පොලිසියත් එක්ක පොඩි සෙල්ලමක් කරන එකක් තමයි මේ කතාව පුරාම යන්නේ. ඉතින් පොලිසියට මෙයාව අල්ල ගන්න පුළුවන් මේ විදිහ සීරියල් කිලර් දිනයිද කියලා මම ඔයාලට කියන්න යන්නේ. මොකද එහෙම කිව්වොත් ඔයා කුතුහලය නැති වෙනවා. ඉතින් මේකත් අනිවාර්යෙන් බලන්න. හයි රෙකමෙන්ඩඩ් සුපිරිම කතාවක්. මේ වගේම ෆිල්ම් දෙකක් තියෙනවා. Memories of the Murders මේක 2003 ආවේ මට මතක විතරයි. ඒ වගේම The Silent of the Lambs කියලා තව ෆිල්ම් එකක් තියෙනවා. ඉතින් මේ වල රිවිව් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මේ ෆිල්ම් දෙකත් ඕන නම් බලන්න. ඉතින් මේ අද අපි රිවිව් කරපු මේ හතරම මේ කැටගරි එකේ එන සුපිරිම කතා හතරක්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමදාම වගේ කියන්න තියෙන්නේ අපේ වීඩියෝ හොඳ නම් අපිව subscribe කරන්න, TikTok එකේ අපිව follow කරන්න, අපේ Telegram group එකට WhatsApp group එකට join වෙන්න. තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු.